ඔන්න අදත් ඔයගොල්ලෝ හැමෝම හයිබන් කියලා පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඔන්න අද මම ඕගොල්ලන්ට ගෙනලා තියෙන්නේ ඕගොල්ලොම්ම මගෙන් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. මේකදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මෙන්න මේ වගේ හෑන්ඩ් රිල් එකක් හදාගන්න කියලා. මේක වැඩ කරන්නේ අර ඉස්සර කාලේ වැඩ කරපු බුරුමයක් වැඩ කරන විදියටමයි. ඒකේ ලොකු වෙනසක් නැහැ. ඒ කන්සෙප්ට් එකමයි ඒ විදියටම හැදෙන්නේ. එහෙනම් අපි බලමු මේක අපිට ගෙදරින් හොයාගන්න පුළුවන් බඩු වලින් කොහොමද මේක හදාගන්නේ කියලා. අපිට මේ වැඩේට ඕන වෙනවා මෙන්න මේ වගේ ටිකක් ඝනකම කම්බි කොටසක්. මේක අඩි 1.5ක් අඩියක් විතර දිගට ගන්න. ඒක ඕගොල්ලෝ හදන හෑන්ඩ් රිල් එකේ දිගණුව වෙනස් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම යට කොටසෙන් මෙහෙම නවා ගන්න ඕන. ඒ නවා ගන්න එකත් ඕගොල්ලොන්ගේ හදන හෑන්ඩ් රිල් එක අනුව වෙනස් වෙනවා. ඒක ඕගොල්ලොන්ට තීරණය කරන්න පුළුවන් මේක හදලි වුණාට පස්සේ කොහොමද ඕගොල්ලෝ හදන එකේ උස ගන්න ඕන කියලා. ඊට පස්සේ මේ නැමෝ වගේම දිග කොටසක් මෙන්න මේ විදියට නමා ගන්න ඕන. අපි අර නමපු දිශාවට නෙමෙයි හීර ප්‍රතිවිරුද්ධ පැත්තට නමා ගන්න ඕන. ඕගොල්ලොන්ට මේක තේරෙයි මම නමාගෙන යද්දි. මෙන්න මේ විදියට මම නමා ගන්නවා. මේකට අර මොකක් හරි අඬුවක් වගේ අර ලොකු අඬුවක් වගේ තිබ්බනම් ලේසි මල්ලංගේ උපකරණ නෑ. ඉතින් මෙන්න මේ විදියට ඕගොල්ලොන්ට නමා ගන්න පුළුවන්. ඒකයි මේ අතින් නමන්න එන ගේමක් දීලා. මෙන්න මෙහෙම ඔලර පේන ඇති මේ තියෙන සම්පූර්ණ නමාගත්තට පස්සේ මේ කොටස් දෙක එක සමාන වෙන්න ඕන. උඩයි යටයි කොටස් කොටස් ඔක්කොම නැමෙන කොටස් එක සමානව ගන්න. එතකොට කොහොමවත් ඔයගලන්ට ලේසි මේ වැඩේ කරගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ රින් එකක්. මේක අපි ගෑස් වල බට තද කරන්න ගන්න රින් එකක්. මම මුලින්ම ට්‍රයි කරා මෙන්න මේ විදියට ඩ්‍රිල් කට්ටයි මේ කොටසයි තියලා තද ගන්න එක හරිගෙන. ඊට පස්සේ මෙන්න මේ ලී පතුරු දෙකක් දෙපැත්තෙන් තියලා මේ රින් දෙක දාගත්තා. ඒත් මේක පොඩ්ඩක් වෙන වෙන්න ගත්තා කට්ට ළඟින්. ඊට පස්සේ මෙන්න මේ විදියට මම තව රින් එකක් දැම්මා. එතකොට රින් තුනක් දාලා තියෙනවා. දාලා මෙන්න මේ විදියට හොඳට තද කර ගන්න ඕන මේක හෙල්ලෙන්නේ නැති වෙන්න. අර දෙපැත්තෙන් ලී පතුරු දෙක තියෙන හන්දා මේකට සපෝට් එකක් ඇවිල්ලා ගොඩක් තදට මේක සම්බන්ධ වෙනවා. මෙන්න මේ විදියට ඕනෙ වෙන්නේ නැති ඉල්ලුවට හෙල්ලෙන්නේ නැති වෙන්න හොඳට හිර කර ගන්න ඕන මේ රින් තුනම. ඊට පස්සේ මෙන්න මේ විදියට කියලා කරකලා බලන්න ඔයගොල්ලන්ට පෙනේ. මෙහෙම විද ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට මෙන්න මේ විදියට බට කෑල්ලක් දාගන්න. මොකද මෙහෙම අල්ල ගන්න ඕන මේක. අල්ලලා තද කරන්න ඕන මේක විදිද්දි. ඒක නිසා මෙන්න මෙහෙම බට කෑල්ල දැම්මා. මේකට වෙන මොකක් හරි කොටසක් ගන්න තිබ්බා. ඒක උනත් ඕගොල්ලන්ට මේක ලේසියෙන් හොයාගන්න පුළුවන් කොටසක් හන්ද තමා මෙහෙම බට කෑල්ලක් ගත්තේ. ඊට පස්සේ මෙන්න මෙහෙම කරකලා බලන්න තියෙන්නේ. මෙන්න මේව විදෙනවා. ඔයගොල්ලන්ට පේන නැති අර සාමාන්‍ය ඩ්‍රිල් එකක් වගේ විදිනවා. හැබැයි ඉතින් මේක අර වේගෙන් කරකවන්න ඕන අර මේ කරන්ට් එකෙන් වැඩ කරනවා වගේ නෙමෙයි. ආයිදල බලමු. එන්න මෙහෙම. හැබැයි හොඳට මේ ඩ්‍රිල් වෙනවා. ඒක ඉතින් ඕගොල්ලෝ කරන වේගය අනුව යොදන බර අනුව ඒක වෙනස් වෙයි. ඕගොල්ලන්ට ඉතින් මේක කරලා ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඉස්කෝලේ යන නංගිලා මල්ලියාට මේක ගොඩක් වැදගත් වෙයි. මොකද ඕගොල්ලෝ නිකන් ගෙදර ඉන්නකම මේවා ට්‍රයි කරලා බලනවා කියලා මම දන්නවා. ඕගොල්ලෝ ගොඩක් කමෙන්ට් දානවා. ඉතින් මෙන්න මේ විදියට ඕගොල්ලන්ටත් මේක ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඕගොල්ලොන්ගේ ක්‍රාෆ්ටිං වැඩවලට මේක ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා මම. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අපි අලුතෙන් වීඩියෝ එකක් දාපම notification එක එන්න ගන්න ඕන නම් පල්ලෙහා තියෙන bell icon එක click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට notification එකක් එනවා. ඊට පස්සේ කියලා එන්න තවත් අලුත් වීඩියෝකින් හම්බ වෙමු.